കെയ്ൻ വില്യംസൺ വെനുവട്ട് ശ്രീലങ്ക നായക ദസുൻ ഷാനക ഗുജറാത്ത് ടൈറ്റൻസ് കണ്ടായമട്ട് കനേവുവ മെബർ ഐ പി എൽ തരങ്ങ വലിയേ ഇതിങ് തവുമാത് നെതം വിശി ദേവനദ വന വിടാത് ദസുൻ ഷാനകട്ട് ഐ പി എൽ വരം നം ഹിമി വല നെഹെ ഇതിങ് വിശി ദേവനദാത് ഗുജറാത്ത് ടൈറ്റൻസ് തരങ്ങയാക് തിബെനുവ මේ තරගයේදීවත් ඔහුට IPL වරම් ලැබෙවිද නැද්ද යන්න මෙය පටිගත කරන වෙලාව වන විට අපට කියන්නට විදිහක් නැහැ. නමුත් දසුන් ශානකට අනිවාර්යයෙන්ම ක්‍රීඩා කිරීමට වැඩි හැකියාවක් තිබෙන තරඟ තුනක් පැමිණීමට නියමිතයි. ඒ තමයි අයර්ලන්තයේ ජෝස් ලිටල් නැවත අයර්ලන්තයේ බලා පිටත්ව යාමට සූදානම් එළඹෙන මැයි 5 වෙනිදා. ඉතින් 5 වෙනිදා ගුජරාත් ටයින්ස් තරගයක් තියෙනවා. ඔය තරගයෙන් පස්සේ ඔහු අයර්ලන්තයේ වෙත නැවත යනවා කියලා කියන්නේ ඒ තමයි මෙවර පන්දුවාර 50 ලෝක කුසලානයේ ඍජුව සූසුකම් ලැබීමට අවස්ථාවක් තියෙනවා අයර්ලන්තයට. ඒ තමයි බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත සුපර් ලීග් තරඟ තුන. ඉතින් මේ එක් දින තරඟ තුනම ජයග්‍රහණය කරොත් අයර්ලන්තයට දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව සමග සූසුකම් ලැබීමේ වටයට තල්ලු කරලා ඔවුන්ට කෙලින්ම සූසුකම් ලබන්නට පුළුවන්. ඉතින් එක තරඟයක් හරි පරාජයට පත් වුණොත් ඒ අවස්ථාව උදා වෙන්නේ නැහැ. කොහොම නැතිනම් අයර්ලන්තයට ඉතාම වැදගත් නිසා ඔවුන් නැවත ලිටල්ව කැඳවා තියෙනවා. ඒ අවසරයෙන් ශ්‍රී ලංකාවේ නායකයාට හොඳ අවස්ථාවක් තියෙනවා තරඟ තුනක් ක්‍රීඩා කිරීමට. ඒ තමයි 7-12-15 කියන තරඟ තුන. 7 වෙනිදා ලක්නව් කණ්ඩායම සමග, 12 වෙනිදා මුම්බයි ඉන්දියන්ස් සමග, 15 වෙනිදා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග මේ තරඟ තුනට ජෝස් ලිටල් නැති නිසා බොහෝ දුරට අඩුම තරමේ ඉම්පැක්ට් ප්ලේයර් විදිහට හරි දසුන් ශානකට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබීමට ඉඩ තිබෙනවා කියලා තමයි අපට කියන්නට තියෙන්නේ. ඉතින් මුල් තරඟ කිහිපෙම ජෝස් ලිටල් ක්‍රීඩා කරපු නිසා ඒ අවස්ථාවට තව ක්‍රීඩකයෙක් ආදේශ කරන්නට ඕන විදේශ ක්‍රීඩකයෙක්. එතකොට ඒ අවස්ථාව බොහෝ දුරට දසුන් ශානකට ලැබෙයි. නැත්නම් ඔහුව ඉදිරියෙන්ම සිටිනවා ඊළඟට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින ක්‍රීඩකයන් අතර. ඒ සම්බන්ධයෙන් ගුජරාත් ටයිටන්ස් එක එක තොරතුරු වාර්තා වෙනවා. එම නිසායි දසුන් ශානකට බොහෝ ඉඩකඩ තිබෙන්නේ කියන එක කියන්නට පුළුවන්. ඉතින් ඊට කලින් ක්‍රීඩා කරයිද කියන එක හරියට කියන්නට බැරි වුණත් මේ තරඟ තුනට ඔහුව යොදා ගැනීමට වැඩි ඉඩකඩක් නැත්නම් ප්‍රතිශතය අනුගත්තාම වැඩි ඉඩකඩක් තියෙනවා කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. නැත්නම් තරඟ තුනෙන් එක තරඟයකට හරි අතහදා බලයි කියලා හිතන්නට පුළුවන්. ඉතින් ලිටල් වේග පන්දු යවන්නෙක් නිසා ඔහු වෙනුවට වෙනත් විදේශ ක්‍රීඩකයෙක් ආදේශ කරන්නට පුළුවන් මේ සංචිතයේ නැහැ. ත්‍යා යනවන යන්නට පුළුවන් ඔඩේන් ස්මිත් වෙත. ඔහු පන්දු යවන තුන්ගිරියව ක්‍රීඩකෙක්. එහෙම නැත්නම් දසුන් ශානක වෙත යන්න පුළුවන් පිතිකරන තුන්ගිරියව ක්‍රීඩකෙක් විදිහට. එහෙම නැත්නම් කඩුරු රකින්න පිතිකරුවෙක් ඉන්නවා. ඒ තමයි මැතිව් වේන්. එතකොට මේ අවස්ථා තුන තමයි තියෙන්නේ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමට විදේශ ක්‍රීඩකයෙක් වෙනුවෙන් තව යොදා ගන්නවා නම්. එතකොට බොහෝ දුරට අවස්ථාව තියෙන්නේ දසුන් ශානකට හරි ඔඩේන් ස්මිත්ට හරි කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. මොකද ජෝස් ලිටල් වේග පන්දු යවන්නේ හින්දා. ඉතින් මේ තරඟ තුනට පෙර දසුන් ශානකට අවස්ථාවක් හම්බුනේ නැත්තම් නැත්තම් IPL මංගල තරඟයක් ක්‍රීඩා කිරීමට හම්බුනේ නැත්තම් මේ තරඟ තුන මැයි 7, 12, 15 කියන තරඟ තුනෙන් එක තරඟයකට හරි අඩුම තරමේ ක්‍රීඩා කරයි කියලා තමයි අපට පේන්න තියෙන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා දසුන් ශානකට ගියේ එකේ කොහොම හරි එක තරඟයක් හරි ක්‍රීඩා කරලා යම් කිසි දක්ෂතාවයක් පෙන්වන්නට ඔහුට හැකියාව ලැබෙන්න කියලා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.